はい、すいません、今日土で作ってるハウスと水耕栽培で作ってるハウスとどっちがいいですか。立って食べるかしゃがんで食べるか。そうしましたら受付で出してください。土で先進んでいただいて、右側の赤いジャンパー着た人が、ඉතින් අපි අද තාව ඔයාලා හැමෙන්න අලුත් දවසේ කලුත් වීඩියෝ එකකින් අද අපි ආවේ රසම රස දෙයක් ඔයාලට පෙන්වන්න. අද අපි ස්ට්‍රෝබෙරි කන්නයි ආවේ. මේ තියෙන්නේ ස්ට්‍රෝබෙරි ෆාම් එක. ස්ට්‍රෝබෙරි ෆාම් එකට ජපන් භාෂාවෙන් කියන්නේ චිගෝගරි කියලා. මෙතන තබේ හොඳයි. අපි කලුත් කිව්වා වගේ තබේ හොඳයි කියන්නේ අපිට වෙලාවක් දෙනවා. අදාළ ගානක් තියෙනවා. ඒ ගාන ගෙවලා ඒ වෙලාව ඇතුළත ඕන තරම තමන්ට පුළුවන් කැමැති ප්‍රමාණයක් කන්න පුළුවන්. ඉතින් අපි ආවේ මේ තබෙ හොඳයි විදිහට ස්ට්‍රෝබෙරි කන්න. ඉතින් අපි ඇතුළට ගිහින් බලමු කොහොමද අපිට මේක කන්න දෙන්නේ, එයාලගේ වැඩපිළිවෙල කොහොමද කියලා අපි ගිහින්ම බලපෙන්න. はい、すいません、こっちもできますか。はい、50円引き。5人までね、5人まで50円引き。あ、はい、何人ですか。2人です。2人、はい、ありがとう。お金は3300円です。3300円です。1人50円引きました。3700円、取られちゃうよ。ハウスに着いたらこの紙出してください。見ることは控えておくれます。はい、今日は一番ハウスになります。場所はここで聞いてください。いってらっしゃい。お願いします。一番ハウスになります。その黄色い矢印の線に沿って進んでいただいて、そこの角から外に出て通路を渡っていけます。練乳入れていいですか。おかわりはできますよ。ヘタがいっぱいになったらバケツに捨てていただきください。はい、今からね、30分食べ放題ね。ダハラさん、ダハマ、どんなミルクメイド、いかにコンデンスミルク、ඒක දුන්නා. එකත් එක තමයි ස්ට්‍රෝබෙරි කන්න තියෙන්නේ. අපිට දැන් වෙලාව තියෙන්නේ 10ට විනාඩි 2ක් තියෙනවා. 10යි 28 වෙනකොට ඉවර කරන්න ඕනේ. පැය භාගයක් වෙලාව තියෙන්නේ. නම් අපි යමු ඉක්මනට.
ස්ට්‍රෝබෙරි ගෙඩිය. අකු එකක් කමු ඉස්සෙල්ලා. මේක මෙහෙම මේ කන්ඩෙන්ස් මිල්ක් එකේ ගාගෙන කන්න තියෙනවා. හරිම රසයි. මේක තමයි හොඳටම ඉදිච්ච මේ ස්ට්‍රෝබෙරි ගෙඩිය. මේක මේ සම්පූර්ණයෙන්ම රතු වාට වෙලා තියෙනවා. දැන් මේ මේවෙම භාගෙට ඉදිලා තියෙන්නේ. මේකත් ටිකක් භාගෙට. අපි මේක ඔහොම ඇඟිලි දෙක මෙහෙම දාලා අන්නම තමයි කඩා ගන්න තියෙන්නේ. මේ කඩාගත්ත ගෙඩිය. අපි දැන් වෙලාව යන නිසා ස්ට්‍රෝබෙරි ඉක්මන්ට කන්න ඕනේ. එහෙනම් අපි ස්ට්‍රෝබෙරි කාලා බලමු. මෙන්න මේ වගේ ලොකු ස්ට්‍රෝබෙරි හැංගිලා තියෙනවා. අපිට ඒව කන්න පුළුවන්. අපි ඉස්සෙල්ලා මේක මේ ට්‍රේ එක පොඩි හින්දා කාපේ වැ මේ නැටි ටික ගිහින් බාස්කට් එකට දැම්මා. එතන තිබ්බ 16ක්. දැන් මෙතන ටිකත් එක ගණන්ලා බලමු. 17 18 19
දන්නේ 20 21 22 23 24 25 26 27 28 29 29ක් කාලා දෙනවා 29 ඇත්තට හරිනේ නේද තව එකක් කම් බලමු හොඳ එකක් තිහයි. තිහක් අමාරුවෙන් කෑවා හරිම රසයි. මේ අර ස්ට්‍රෝබෙරි වල තියෙන ජූස් ගතිය. හින්දා මම බඩික්මට පිරෙනවා. ඉතින් අර පැය භාගයේ දෙන වෙලාව ඉතින් හරියටම හරි ඉතින් ඊට වැඩි කන්න බෑ. ඉතින් අපි වගේ අයට නම් කන්න පුළුවන් ඇත් ඉන්නවා ඇති. මේ ප්‍රමාණය තමයි ඉතින් කන්න පුළුවන්. තව ගොඩක් තියෙනවා. අති වෙන්න කන්න ඒනට ඉතින් තවත් නම් කන්න බෑ. ටිකත් බලාගෙන මෙයම් මේක මේ ග්‍රීන් හවුස් එක ඇතුලේ වගා කරලා තියෙන ටැප් ලයින් දාලා මේ තියෙන ටැප් ලයින් එක මේ විදිහට මේ ඇතුලට හදලා මේ පස් වෙන්න ඕනේ තියෙන්නේ පස් තියෙන්නේ ඒකත් එක්ක ෆෝර් මික්ස් කරලා මේක මේ උඩ හදලා තියෙන්නේ මම මේ මැසෙකුත් තියෙනවා මෙන්න මේකේ ඒ කියන්නේ ග්‍රීන් හවුස් එක ඇතුලේ මේ ඔයාලට මෙතන පේනවා ඇති මෙතන පොඩි හිඩසක් තියෙනවා මේ හිඩසෙන් මීමැස්සෝ යනවා ඒ කියන්නේ මේක මේ මීමැස් පෙට්ටියක් වගේ එකක් ඇතුලේ පරාගණය වෙනම බාහිරින් කරන්නේ නැහැ පරාගණය වෙන්නේ මෙතන මීමැස්සන්ගේ මේ හැමතැනම හැම කරදරයක් කරන්නේ නැහැ අපිට පාඩුවේ කාලා යන්න පුළුවන් මීමැස්සෝ පරාගණය කරලා මේ විදිහට තමයි මේකේ ස්ට්‍රෝබෙරි හදන්නේ මේක තමයි මීමැස් පෙට්ටිය මේ ග්‍රීන් හවුස් එකක් ඇතුලේ හැම එකටම මේ වගේ මේ මැස දාන පෙට්ටියක් හදලා තියෙනවා. ඒක ඇතුලේ එයාලා ඉන්නවා. අපි අයිස්ක්‍රීම් එකකුත් ගත්තා ස්ට්‍රෝබෙරි අයිස්ක්‍රීම් එකක් ඒක 260යි යෙන් ඒක
කාල බලන්න යනකම්. මේවා තමයි ග්‍රීන් හවුස් මේ වගේ ගොඩක් තියෙනවා. දැන් අපි ඉච්චිගෝ කෑවේ ස්ට්‍රොබෙරි කෑවේ හා පැත්තේ. මේ තියෙන්නේ වෙන එකක්. දැන් මේක වහලා තියෙන්නේ කලින් සැරේ එක අපි ආව වෙලාවක මේක තමයි කෑවේ. දැන් මේක වහලා මේක මම හිතන්නේ තව දැන් අනිත් ඒවා හදන්න අලුත් ස්ට්‍රොබෙරි හදන්න වහලා තියෙන්නේ මම හිතන විදියට. තවර එහා පැත්තේ ඔයාලට පේනවා ගොඩක් තියෙනවා මේ ස්ට්‍රොබෙරි හදන ග්‍රීන් හවුස්. ග්‍රීන් හවුසස් ගොඩක් තියෙනවා. ඒ වගේම තමයි හදන්නේ මේ වගේ මේ මේක ඇතුලේ සම්පූර්ණයෙන්ම ෆෑන්ස් දාලා ඒක ඒ කන්ඩිෂන්ස් ස්ට්‍රොබෙරි වලට අවශ්‍ය කරන කන්ඩිෂන්ස් හදලා තියෙන්නේ ඇතුලේ. ඉතින් මේවා වල තමයි හදන්නේ. ඉතින් අපි වෙනදා වගේම අදත් ඔයාලට රසම රස අත්දැකීමක් අරන් ආවා. ස්ට්‍රෝබෙරි කන්න ජපන් භාෂාවෙන් ස්ට්‍රෝබෙරි වලට කියන්නේ ඉචිගෝ කියලා. හරිම රසයි. උදේම ආවොත් මෙතනට ඔයාලට ලොකු ස්ට්‍රෝබෙරි කන්න පුළුවන්. දවල් වෙනකොට ටිකක් කඩ වෙනවා සෙලක වැඩි හින්දා. ඉතින් අපි ඔයාලට මේ ලොකේෂන් එක දාන්නම් ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ. ඔයාලට මෙතනට එන්න පුළුවන්. එතකොට මේ වගේම ස්ට්‍රෝබෙරි කාලා ඒ රසෙත් විඳින්න. ඉතින් අපි දැන් යන්නයි ලෑස්ති වෙන්නේ. ඊළඟ දවසෙත් මේ වගේම ලස්සන අලුත් වීඩියෝ එකක් අරගෙන අලුත් තැනකින් ඉඳන් ඔයාලව හම්බෙන්න බලාපොරොත්තුෙන් අදට සමුගන්නවා. අපේ channel එක subscribe කරන්න අමතක කරන්නපා. Ginza TV අපේ channel එක. ඒ වගේම මේ වීඩියෝ එකටත් like එකක් දාන්න, comment එකක් දාන්න, share කරන්න අමතක කරන්නපා. එහෙනම් අපි ගිහින් එන්න. ඔයාලට සුබ දවසක්.